විජිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. පංචමහා රාජෝග ගැන අපි කතා කරා මීට කලින් විශේෂයෙන් ඍජක පංචමහා රාජෝගය, මාළවී පංචමහා රාජෝගය, ගුරුහංස පංචමහා රාජෝගය ගැන අපි වීඩියෝ ක්ලිප් තුනක් දැන් YouTube වලට දාලා තියෙනවා. අද කියන්න යන්නේ මම මේ සස පංචමහා රාජෝගය ගැන. සස පංචමහා රාජෝගයක් ඔබේ කේන්දරයේ තියෙනවද කියලා බලා ගන්න පුළුවන්කම තියෙන්නේ ඔබට කොහොමද? සෙනසුරු ග්‍රහය 1 4 7 10 මකර කුම්භ තුලා යන රාශිවල තැන්පත් වීමෙන් තමයි මේ සස පංචමහා රාජෝගය හැදෙන්නේ. කාටද මේ රාජෝගය තිබ්බයි මේ රටේ හිටපු දේශපාලඥයෝ දැනට ඉන්න අය? ලලිත් ඇතුළම් මුදලිට තිබ්බා. ජේ.ආර්.ජේ.ආර් ජනරල් මහත්තයා ආණ්ඩුවේ හිටපු වෙළඳ ඇමතිවරයා, කීර්තිමත් දේශපාලඥයෙක්, වෙළඳහ නායක ඇමති වශයෙන් හිටියේ. ඒ වගේම අර්ජුන රණතුංගට තියෙන්නේ මේ රාජෝගය, සස පංචමහා රාජෝගය. එතකොට චීනේ හිටපු නායකයා මාඕ සේතුන්, එතකොට පිදෙල් කාස්ට්‍රෝ, සමාජවාදී න්‍යාය හදපු කාල් මාක්ස් මේ සස පංචමහා රාජෝගයෙන් ඉපදිච්ච අය. මේ රාජෝගයේ විශේෂත්වයක් තියෙනවා, දුප්පත් අය කෙරේ යමක් කරන්න උත්සාහ කරන අය තමයි මේ රාජෝගයෙන් උපන් දේශපාලඥයෝ. ප්‍රේමදාස මහත්මයාගේ රාජ්‍ය පංචමහා රාජෝග තිබ්බේ නැහැ. සමහරු පංචමහා රාජෝග වෙනුවට කේන්දර ලග්න වෙනස් කරලා හදලා තියෙන එක වැරදි. ප්‍රේමදාස මහත්මයා උෂම ලග්නකාරයෙක්. එතකොට රාජෝගයක් නෑ, එක්තරා පුද්ගලයේ මිතුන ලග්නයට හදලා තියෙන රාජෝගයක් වෙන්න. එතුමුණ තිබ්බේ සේනක යෝගයේ සෙනසුරු තුලාවේ උච්ච වීම. සෙනසුරු බලවත් අය තමයි මේ දුප්පත් අය කරේ කරුණා දයාව, ඒ අය වෙනුවෙන් යමක් කරන්න ඕන කියන්නේ. ඉතින් මෙන්න මේ රාජෝගය ඔබට බලා ගන්න පුළුවන්. මේෂ උෂව මිතුන කටක සිංහ කන්‍යා තුලා උච්චක ධනු මකර කුම්භ මීන කියලා ගණගෙන යන්න පුළුවන් නම් රාශි 12. එතකොට තුලා රාශියයි මකර රාශියයි කුම්භ රාශියටයි 1 4 7 10 එනවනම් එතන ඔබට සස පංචමහා රාජෝගය තියෙනවා. තෙරුවන් සරණයි. විජිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න.